උසස්වීම් ලබා නොදීම නවක බඳවා ගැනීම ප්‍රමාද කිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් අඛණ්ඩව වර්ජනය ක්‍රියාත්මක කළ බව දුම්රිය ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසනවා. තම ඉල්ලීම් ලබා නොදීම දුම්රිය දෙපාර්තමේන්තුවේ කටයුතු කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක් බවයි වර්ජනයේ නිරත වෘත්තීය සමිති පවසන්නේ. ඊට විරුද්ධව නැගී සිටින බවද එම සංගමය සඳහන් කරනවා. හතරවන දිනයට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. පසුගිය දින තුනේදීම අදාළ බලධාරීන් මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ. ද උදෑසන 7ට පමණ අමාත්‍යාංශයෙන් අපිට දුරකථන ඇමතුමක් ලැබුණා. අද දහවල් 12ට සාකච්ඡාවක් පැවැත්වෙන බවට ඒකට සහභාගී වෙන්න කියලා ආරාධනයක් ලැබිලා තියෙනවා. මේක ඇත්තටම 2014 ඉඳන් එන ප්‍රශ්නයක්. අපි දිගින් දිගටම මේ සම්බන්ධයෙන් පවසලා තියෙනවා. රාජ්‍ය සේවයේ සියලු දෙනාටම හිමි වැටුප් කේතේවත් නැතුව තමයි මේ දුම්රිය ඉංජිනේරිය දුරන් මේ සේවය ලබා දෙන්නේ. බඳවා ගැනීම සියල්ල නැහිටලා තියෙනවා. අපේ ශ්‍රේණිය අතර උසස් වීම නැති වෙලා තියෙනවා. ඊට පස්සේ විශ්‍රාමයේදීත් ගැටලු ඇති වෙලා තියෙනවා. සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනා මේක ගැන හොඳට හොයලා බලන්න. මේ දෙපාර්තමේන්තුව තව දුරටත් මෙහෙම ගියොත් අනිවාර්යෙන් මේ දෙපාර්තමේන්තුව කඩාවැටලා මේක පෞද්ගලීකරණය කරන්න හරි මොකක් හරි ඒගොල්ලොන්ගේ බලාපොරොත්තුවක් ඇති. කෝච්චියක් දාවණය කරන එක. ඒක දුවන්න මිනිහෙක් හදන්න නැතුව කොච්චර මේක වෙනස්කම් කරාද වැඩක් නැහැනේ. ඒතකොට ඒ මිනිහව හදාගන්න මේකට උවමනාවක් සහ උනන්දුවක් දක්වන්නේ නැහැ කියන්නේම මෙතන කුමන්ත්‍රණයක් තියෙනවා තමයි. ඒ කුමන්ත්‍රණය අපි කරන්නේ ගන්නෙම අපි ඒ කුමන්ත්‍රණය රටට කියන එක තමයි මේ කරන්නේ. කෙසේ වෙතත් දුම්රිය සාමාන්‍ය අධිකාරී SS මුදලිගේ මහතා සඳහන් කරන්නේ මෙම ඉල්ලීම් ඉටු කරමින් පවතින බවයි. උන් ඉල්ලීම් වශයෙන් දක්වලා තියෙන්නේ උන්ගේ උසස් වීම කලට වෙලාවට දුන්නේ නැහැ කියලා. නමුත් දුම්රිය දෙපාර්තමේන්තුවත් මේ ඒ සම්බන්ධව ක්‍රියා කරමින් පවතින අවස්ථාවක තමයි මේ දේ සිද්ධ කළේ. ඉතාමත් කෙටි දැනුම් දීමකින් තමයි ඔහුන් වැඩ වර්ජිනී සඳහා යොමු වුණේ. ඒ වෙලාවෙත් මම එයිට කිව්වා මේ වැඩ ටික කරගෙන යනවා. ඒ නිසා ඔබතුමන්ලා තව ටිකක් ඉවසන්ඩ අපි මේ සියලු උසස් වීම කටයුතු ක්‍රියාවලිය නිමාවටපත් කරන්න කටයුතු කරනවා කියලා. නමුත් මට කියන්න තියෙන්නේ ඇත්තටම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යන්න තරම් ප්‍රශ්නයක් දැනට නැහැ. මේ අතර අතිරේක දුම්රිය සාමාන්‍ය අධිකාරී පරිපාලන කුසලානිද සිල්වා මහත්මිය පවසන්නේ ශ්‍රේණි උසස්වීම් නිසි පරිදි ලබා දී තිබියදී මෙය ඉතා අසාධාරණ වර්ජනයක් බවයි. දුම්රිය රියදුරන් තුන්වෙනි පන්තියේ 83 දෙනයි ඉන්නේ. අය 83 දෙනාට සුවිශේෂී කාර්යසාධන යටතේ අවුරුදු 5ක් සම්පූර්ණ අයට උසස්වීම් ලබා දීමේ කටයුතු ආරම්භ කරලා 83 දෙනාගෙන් 75ක් ඉල්ලුම් පත්‍ර අපිට ලැබිලා තිබුණා. ඒ 75න් 70කට උසස් වීම ලිපි නිකුත් කරලා තියෙනවා. 13 දෙනෙක්ගේ උසස් වීම ලිපි නිකුත් කරන්න තියෙනවා. ඔවුන්ට ඇත්තටම 3වෙනි පන්තියේ ඉඳන් 2වෙනි පන්තියට උසස් වෙනව නම් අවුරුදු 5 සේවා කාලය විතර නෙවෙයි සම්පූර්ණ කළ යුතු තවත් අවශ්‍යතා තියෙනවා. කාර්යක්ෂමතා කඩයිම් සමත් වෙන්න ඕනේ, දෙපාර්තමේන්තු පරීක්ෂණ සමත් වෙන්න ඕනේ සහ දම්විල භාෂා ප්‍රවීණතාවය ලබා ගන්න ඕනේ. එතකොට මේ කරුණු සම්පූර්ණ කරපු නැති අයට සහ විනය පරීක්ෂණ තියෙන අයට අපි උසස් වීම දෙන්නේ නැහැ. ඒ නැතුව සියලුම ඉල්ලුම් පත්‍ර සඳහා සුදුසුකම් සම්පූර්ණ කරපු අයට මේ වෙනකොටත් උසස් වීම ලබා දීලා තියෙනවා. ඇත්තට මේ වර්ජනය කිසිම පදනමක් නැති වර්ජනයක්. ඒ වගේම කෙසේ වෙතත් මෙම වර්ජන ක්‍රියාමාර්ග හේතුවෙන් අද උදෑසන සිට මගී ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා. කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ප්‍රමාදය හා දහවනේ නොවීම හේතුවෙන් ජනතාව පත් වූයේ දැඩි අපහසුතාවකටයි. මිනිස්සු අමාරු වෙන එක තමයි තියෙන්නේ. කට ගාගෙන වැඩට යන අපි තමයි අපහසුතාවයකට පත් වෙන්නේ. මොකද අපේ දිනු නිවාඩුවක් නැහැ. මාසෙ අන්තිමට හැම වෙලේ වැටුපත් අපිට නැති වෙනවා. විදේශයෙන් මේ වගේ වරදෙනම් මේ වෙලාවේ කරන එක සුදුසු නැහැ. අපි ඉතින් හැමදාම දුකේ තමයි. සීසන් එක අපි අරගත්තට පස්සේ අපි කොහොමද මේ කෝච්චි යන්නේ? බස් එකකට යන්න විදියකුත් නැහනේ. මේගොල්ලෝ මේ කරන හරි අසාධාරණයක් මේක. අප්පෝ එපාලා තියෙන්නේ. මේවා සම්පූර්ණ පුදු වෙන කරන්න ඕනේ. අදට ඕන්නෙම නැහැ මේක. කොච්චර පඩ තිබ්බ මේ කට්ටිය මදි. කෝච්චි මොහොමයක් අඩුයි ඉතින්. ස්ට්‍රයික් එකේ මොනා කතරන්නේ ඉතින් ලොකු කට්ටිය කතා කරලා ඒක විසඳ ගන්න ඕනේ. අපි ඉතින් එනවා එන අපිත් දැල්ලෙනවා හැම වෙලාවෙම එච්චරයි. ස්ට්‍රයික් කරනවා මේවා කරනවා. ඒකේ මේ පුදුම පීඩනයක් විඳින්නේ මහ ජනතාව. මේක සම්පූර්ණ මිනිස්සුන්ගෙන් පරිගැනීමක් කරන්නේ මේ. ස්ට්‍රයික් එකක් කරනවා කියලා මේගොල්ලෝ අපි දුක් විඳින්නේ කවුරුත් නෙමේ. ඇත්තටම අපේ සල්ලි වලින් සීසන් නරක ඔක්කොම කරලා අන්තිමට අපි තමයි මහපාරට වැටලා තියෙන්නේ. ප්‍රාදේශීය දුම්රිය ගමන්වාර සාමාන්‍ය පරිදි කිසිදු අවලංගු වීමකින් තොරව ධාවනය කිරීමට කටයුතු කරලා තිනවා. දුර ගමන් දුම්රිය සහ නගරාන්තර දුම්රියත් ඒ විදිහට සුපුරුදු පරිදි ධාවනය කිරීමට කටයුතු කරලා තිනවා. කොළඹ නගරාසන්න ප්‍රදේශයේ කෙටි ගමන් දුම්රිය ගමන්වාර 20කට ආසන්න ප්‍රමාණයක් අවලංගු වුණා. කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන්වාර කීපයක් කාර්යාල දුම්රිය අවලංගු වුණා. වර්ධනයේ පැවති කාලය තුලදීම තැපැල් දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වුණා.